अनेक जाति संसारं सन्धाविसङ्गनिसङ्गवे सन्तु दुःख जाति पुन पुन गर्क दोषि पुनगे సಭత පసుక බగගහ කత విసంతత விిసకರగత చితతణනకಯ మయගత ್ధత පిන්නు තුక್ವ ಭాగ්‍යವు అහ సయ సබද్ධ දසබලධාරී සරුවක් නිරාජෝතමියන් වහන්සේ විසිං සම්මා සම්බුද්ධ රාජීට පත්තුු විසක්පුර පසලස්වක් පොහෝදාස අලුයම් කාලියෙහිි පළමීම් තමන් වහන්සේගේ චිත්ත සන්තානීහි ඉතිරහි පැතිරී පැවැතුුණු ස්ෝමන සමීක ඥානවේගයෙන් පැවැත්තුූ ප්‍රීතිවාක්‍ය ගාථාවක්මී ප්‍රකාශ වනේ.මහඳුන්නන උදානවා්‍යය කියල. උදානපාලී මුලටතිනෙ ප්‍රීතිවාක්‍ය ගාථාව. මේ ගාථාවී කෙටිතේරුම මෙහෙමයි. පුනපුනන් ජාති දුක්කා ඉති නැවතනඇත ඉපදීම දුකක්කයි දැන ගහකාරකං ගවේ සන්තුූ ඉපදීම කරන ගෘරහය නිර්මාණ කන කතෘෝතුමා සොයමින් අනි්බිසන් දකිඩ නොහැකිව අනේක ජාති සංසාරන් සන්ධාවිස්සං ප්‍රමාණති ක්‍රාන්තදීර්ඝ සංසාරයෙහි ඉපදෙමින් ඉපදෙමි මැරමි මැරමිං සංසරණේ කෙළෙමි ඇවිදදෙමි ගාකාරක දිත්තුෝසි මේ ඉපදීම නම් වූ ඉෂ්කන්ද ගෘහොය කරවන කතරෝතුමා උබමට පෙනුුණා පුනෙ ගේහන් නකාහසි මින්මතු උබමටම ෂ්කන්ද ගෘහය නොකරන්නේය සබබාතේ පාසුකා භගගා උබේමි ඉෂ්කන්ද කූඩුවෙහි ඉෂ්කන්ද ගෘහොයහි පරාලම සියල්ල බිඳදම්ම ගහකೂටම් විශංකිතන් ෂක ග්‍රයහි දු යටමි කරපාව කැනිමಡළම सुන විසුණු කළ விශංකාරගත චිත්ත மிෂ්කද ග්‍රය කරවන ස හේතු ධරමන් සියල්ල නැසල අസස්කෘത සං්‍යත නිවන ශක්ෂත් කළ තන්නාන කම්‍යග එකසි අටවැදරන් ෘෂ්णාව ဖෂකිර සං්‍යතු මමා මහ නිවනයට පත්වුණා කෙනෙමි අදසයි මේ ගාථාව සඳහන් වෙන්නේ. නැවතනඇත ඉපදීම දුකක් බව දැනේ න ඉපදීමේ දු නිර්මාණය කරන කතරතුමා සොය සොහයාන් නොදැක්ක ප්‍රමාණ අති ක්‍රරාන්ත දීර්ඝ සංසාරයෙහි සැරිසැරුවා. මේ ස්කන්ද ගෘොය කරන කතරූතුමා මට පෙනුණක්. ඕගේ පරාලම බිඳ දැම්මා. කැනිමල්ල සුනු විසුුණු කළා මගේ සිතා අ සංකතයට පත්වුණ තෘෂ්නාක්ෂය සංඛ්‍යත අමා මහනිවන ශාක්ෂත් වුණ කෙන ප්‍රීතියයි. සද්ධාවන්ත පින්නතුනිිම ප්‍රීතිවා්‍යය ලෝ පාලවී වදාල සිීලූම සරුවක්යන් වහන්සේලාගේ බුදු ව අළුයම්කාලේදී හද සන්තානින් නිකුත්තු ඉතා තරීතර ප්‍රීතිවාක්යක්. ඒ ප්‍රතුවාගේ ප්‍රකාශ කරන්න முන තරන්දීර්ග කාලයක් අපේ මහාභෝෂතනන් වහන්සේ පාරමි පිරුවද ප්‍රධාන වසියෙන් සාර සංකයේ කල්පලක්සේ කෙළහඳුන්න්නවා ඒ ප්‍රथමයින් මන ප්‍රනිධාන වස නවාසං මේ සත් अසංත කල්පලක්සයක් හිටින් බුදුබාපතම පෙරුම්පපුරාගන්න ආවා ඒ කාලයේදී ලෝතුරා බුදුවරයන් වහන්සේලා එක්ලක්ස විශිපන්ධ අසක් සම්මුඛ වෙලා තියෙනවා නැවත නවාසංකයේ කල්පලක්ෂයක් මුළුල්ලෙහි වටනම් ප්‍රාර්ථනා කරමින් ගුදුබා පතාගන පෙරුම් පෙරවා ඒ කාලේ තුළ සරුවක්යන් වහන්සේලා තුලක් සාසු අද්ධ අසක් සම්මුख වෙලා තියෙනවා.මසේ සොලසාසන්කයේ කල්පලක්ෂයක් ම අනියත බෝෂතුන්වාසේනමක් වසෙන් බෝධි සම්බාරපුරාන ඇවිල්ල දීපංකර පාදමූලයේදී අංගාටක් සම්පූණවීනෙන් නියත වුරණ ශ්‍රී ලබන්ට වාසනාවන්ත වුණා. එදා සිට සාරා සංකයේ කල්පලක්ෂය මුළුල්ලෙහි ලෝ පහළ වේ වදාළ සූවිසි බුද්ධ ශාශචනයකදී නියතිවරන ලබමින් මහා ප්‍රනිධාන් වසය. සම පාරිමි ධර්මයන් සම්පූර්ණ කරමිින් පැමිනිිය ඒසේ මෙසේ සුළු පටුකාලයක් නොවෙයි මේ මහා කල්ප අසංකඒ කියයන්න සුළු කාලයක් එෙම නෙමෙයි මහා කල්පයක නිකත් ඇති දීර්ඝ කාල පලි චේදයක් මේ කල්පේ කල්පේකි නිකත් අපි තේරුං අඩගන තියෙන්න්නෙට ඕනෑ කල්පයේ කොටස් හතරගට විග්‍රා කරනවා ආල්ෂ් කල්පයේ අන්තර කල්පයේ අසංති කල්පය සහ මහා කල්පයකීල් මනුෂ්‍යන්ගේ ඒ ඒ කාල් පරිච්ෂේදවලතියන ආයුෂ් ප්‍රමාණයටටිකේනවා ආයුෂ් කල්පය අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේදදි ආයුස්කල්පය අවරුදු සීයයි කල්පාව සේසි කෙළ අඳුනන එකශී විශ්ස නමුත් මේ ආයුස අඩු වැඩිවේඩවා කාලෙකට අවුරුදු දායවර්ෂයත් ඇතිවෙනොත් තා කාලිකට අවරුදු අංකයේ දක්වාත් ආයුස වැඩිවෙන. ඒ ඒ කාලවල ආශ්ප්‍රමාණි ආයුෂ්කල්පයයි. අවරදු අසංකයේ සිට දසවල්සට බැ ඇලා සත්ව විනාශයක් එන්නෙ කාලියයට කියේනවා අන්තරකල්පයකීල්. ඉළඟටවෙනි අන්තරකල්ප විශ්වක් පිරනකොට ඊට කියේනවා අසංතකල්පයකීල්. ඊළඟට කල්ප විනාශේශිද්ධ වෙමින් අන්තර කල්ප විශ්ෂක කාලයක් ගතවෙනවා ඒකට කියනවා අංක කල්පයකීල්. එළඟට කල්ප විනාශවෙේලා කෙරම දීරග කාලයක්, අන්තර කල්ප විශ්ගතරන් දීර්කාලයක් හිෂ් අවකාසවා ජටාකාසෝ පවතියෙනවා. ඒත් එක සංක කල්පරයක් එළඟට නෑතමේ ලෝකදාතු සකස් වෙමම් පවතිෙනවා සකසිී නිමීමටයනවා අන්තරකල්ප විශ්ක කාලයක්. මෙන්නෙ මේවිදී අන්තරකල්ප අසුවක කාල පරිච්චේදේ තමයි මහා කල්පේ මහා කල්පය කියන්. ඒමි මනුෂ්‍යයන් දෙවියන් බ්‍රහ්මියන් වසේනේ මේ අන්තරකල්පය විශ්ර කේනවා විවට්ටට ထායි අසංක කල්පය කියල. විවයි ලෝක වනසමින් පවටනා අන්තරකල්ප විශ්කාලයට කේනවා සංවට්ට අසංක කල්පය කියල. ලෝක විනාස්වෙලා ජටාකා සෝ පවටනා අන්තර කල්ප විශ්වතරංකාලයට කේනවා සංව්ටට ထයි අසං්‍ය කල්පය කියී. ඒට ෝකෙන් නැඇත සකස් වෙමිින් නිමවීමට යන්න අන්තරකල්ප විශ්ක කාලයට කියනවාවිීවටට අසංක කල්පය. මසේමේ අන්තරකල්ප අසුව අසංක කල්ප හතරකින් යුක්ත යේ සියල් එකතු කරල තමයි මහාකල්පය. ඒ මහාකල්ප අසංකෙ හතරක් කියේන එක සුළු කාලයක් එහෙම නෙම අසංකෙහි අසංකයේ කියන්නේ දීර්ඝ කාල පරි්චේදයක්. සංඛ්‍යවසින් ඈතාතිීතේ පටන් ගණන් පරිච්චේදය හිතයෙන නිමමතමයි අසංච කෙළකියන්. ඒගරිතේෙනවා ඉලක්කංවසින් එකයි බිින්දුු එකසිය හතලහිේ එකක දුරක් ප්‍රමාණයක්. නංවසිෙන් හඳුන්න්නන්නවා කෝටිවසියෙන් වැඩිවෙන්න විශ්වාරයක්. එවිදිී අපේ මහාබෝධ සැත්වයන් වහන්සේ සොලසා සංච කල්පලක්ෂයක් අනීතබෝසතුන් වහන්සේ හැටියටක් සාරා සංකය කල් ෆලක්සියයක්. නීවලත් බෝධ සාත්്න් හන්සේ ැතිේට බෝධි සම්බාර පුරාගෙන ආ. සැබവ නීතිවර ලබාගත් පළමිනි අවස්ථාවහරියට වෙශක් පോය දවසක් වුණ. ඒ දවසේ අදේටම උදා වෙලා තිබුණ විශක් පුහොය. ඉළඟට අපේ මහා බෝධිසා්‍යයන් වහන්සේ පස්්චිම භාවයට ප්‍රതමയෙන් விශ්සන්තරාත් භාාවයක් ගතළ. ලෝ පාලුවන සීල බදුරයන් වහන්සේලාට මේ විශ්වන්තරකෙන් අවස්ථාවක් ලැබේෙනවා නං වසියෙන් වෙන සුනත. අපේ බෝධි සත්‍යයන් වහන්සේ විශ්වන්තරාත් භාවේද හත්වාරයක් මහාපෘතුවේ කම්පාවන්නසේ බෝධි සම්භාර මස්තකපරාප්ත කළ. ඒවිදියට සරුවඥඥන් වහන්සේ බෝධි සම්බාර පුරාගෙන ඇවල්ල ඊළඟටේ තුෂිත දිවිලෝකයට පත්වන බුදුවීමේ කාලය පැමණෙන තුර. ඒ සී ෝෂ ලාගේ චරිත්‍රයක් මල පල ස්తම වයි තුසිති දිವලෝකෙන් చතුල ඇ ඒ තුසිති දිවලෝකහිද දියග කාලයක් මනුස්වාෂ ప్්‍රමාණ නස පෝ හැටලක්යා වරදු ඳනවා සමාරවිත බුදුවීම කාලේතා ප්‍රමාධන නැවත නැව න ත්පයේ ලබමින් දීර්ගාසවිඳීන ඒ දස ස ක್ලවාසේ දෙවියෝද ්‍රහ්මෝද රැස්වෙලා බෝධස්‍යයන් වහන්සේට ආරාධනයක් කලා මනලෝ පහළවෙන්න සුදුසුකාලಿිය කිය. ඒ වෙනගොට ගෞතම බුද්ධశසනෙහි මගපල නිවන්සුව ලබන්නെ සුදුසු පානාන්ත්‍ර ලබන්න සදුසු ස ියල්್ලෝම හළವෙන කාලಯයි. බෝධಸත්‍යන් වහන්සේට මවೌපියංගන දෙදෙනත් අංග සම්පූනෝද මනලෝ පහළවේ සිටිය ඒ තමයි සුද್දෝදන මහාමායා මෞපේදෙ පෙළෙ ඒ දෙවියන්ගේ බ්‍රහ්මියන්ග්‍යාරාධනේ පිටේ පස්මා බැලුම් බැලුව පස්මා බැලුම්කයන්නේ බුදුවීමට සුදුසු අවස්ථාව ඒකැඇන්නේ බුදවීමේ කාලයේ දීපය දේශයේ වගේම මෞතුමියගේ ආුෂ් පරිච්චේදේ මේමබැල්ලවා බුදුවෙන්න කාලයේ වසියෙන් බැලන්නේ අවුරුද්දු ලක්ෂයයි සී අයි අතර කාලයේ. හාබෝසතුන්ව අසල බුදු වෙන්නේ අසංකයේ සිටේ පහලට බැහගනාවෂන කාල യයි ඒ නොත් අවරුදු ලක්ෂේයට අඩුවෙන්න්න ඕනේ වැඩිමගාන අවරුදු ක්ෂයයි. අඩුම ගාන අවුදු සී යි නිසා කාල පරිචේදේ බැලවාම එ වෙන ගොට අවුරුදු සීයක පරමෂ තීර. ඊළඟට දීපේ බැලුව. බුදුරජාණන් වහන්සේලා පහලවෙෙන ජම්බුද්ධීපේම පමණයි. විශේසේම මධ්‍ය මන්්ඩලේ පමනයි. වෙනතිසිේ තැනක පහළවන්නම නෑ ම මංගලසාක්වල ඇතුළු හෝ ලක්සියාත් සාක් වල තියෙනවා අයික්තරා මණ්ඩලයක් එකට හැදෙන ඒකට නැසේන ඒ ෝත් ලක්ෂසි අත් සක්වල කොතනකවත් බුදුරු පහළවෙෙනනි නෑ මේ ංගල සාක් වලයේ පමණයිපහළවෙේනිි. මේ මංගල සාත්වලියත්තිේන සතරම ආදදීපය පූර විදහයේ අපර ගෝයායනේ උතුරකුරු දෙෙවයනෙන ජම් බද්ධීපිකිය. ඒත් ජම් බුද්ධියේ පේම තෝර ගන්නවා. සීලු බුදුවරයන් වහන්සේලාත් පසේ බුදුවරයන් වහන්සේලා එවගේ මග්‍රශ්‍රාවකයන් වහන්සේලා සත්්‍යත රජවරුත් පහල වෙනවානම් පහලවෙන්නේ ජම්බුද්ධීතේ මධ්‍යම්ඩලේ පමණයි. බනි කිසිම ප්‍රධ්‍යයන්ත ජන්නපදයක ප්‍රධ්‍යයන්ත දේශක ප්‍රධ්‍යන්ත රටක පහළවෙෙනිනෑ. මේක ධර්මතාවක් ඒ මක්නිසාද ලෝතුර බුදුරජාණන් වහන්සේ කෙනහුගේ බද්ධ බාලය දරන්ඩ සුදුසු ජැයභූමී තමයි මධ්‍ය මණ්ඩලිය කෙළ හඳුන්ුවන්න්නේ. අද බහාර ප්‍රදේශය කළ දක්වනම මධ්‍ය මන්දලියයට අහිත කොටා. කිරි මහාබෝධි සත්පයන් වහන්සේ කෙනගොටේ මවපියන්වීම සඳහා කල්ප ලක්ෂයක් නෙම කල්ප සාරාසංක කල්ප ලක්ෂය මුළුල් ලෙහිම විවරන් ලාගන සිටේ මවපය දෙපලක් තමයි සුද්දෝදන මහමමායා මව්පිය දෙපළ. පය දෙපළ දැන්. දදානමින් ේම වෙන ද සම්පතන් ලබායි. තවටමි සුද්දෝදන මහරජ්ජරුවන්ගේ අග්‍රමහ සිකාව මහාමායාදේවෙන් වහන්සේ බෝධි සත්‍යයන් වහන්සේ මෞතුමියගේ ආවෂ් පරිචේදේ බැලුව බෝධි සත්‍යයන් වහන්සේ නමක් මෞකුස පටිසඳිගන්නේ නීමිත වේලාවකයිකන්න මාස දහයෙකුත් දිනහතක් මෑනියන් ආශතියන කාලේ තමයි අරියට පටිසන්දිිගන්න ඒනත් වෙන මවරුංෙවාගේ නෙමෙයි. දැන් අවර්දුු සීයයි මේ කාලය පරමායුෂ ඒක තුනැත බෙදනවා. තිස්තුනයි තිස් හතරයි තිස්තුනයි කියය. එයි මුල් තිස්තුනීදී බෝසතුන් ව අසේ මවකු සෝකදයෙන් යෙනයි ප්‍රථමවායස ඉලට මධ්‍යම වාර්ශ තියෙනව තවාරුදු තිස් හතරක් ඉදිරියට. ඒ තිස් හතරයි තුනට බෙදන්නට ඕනෑ. ත අවරු එකලාාකොත් මාස හතරක් දැගින් ගනවා. ඒවත් දෙකක් එකතු කරන්නට ඕන, තෝටවරුදු විශිධයෙකුත් මාසහටක්වේෙනවා. අර තිිස්තුනට අවරුදු විශිධයෙකුත් මාස අටක් එකතුවල අම හවුදු පනස් ප්‍රහයි මාස අටයි. අන්මී අවස්ථාවේ තමයි මහාබෝධිසත්වයන් වහන්සේ බෝසත් මෞතුමියගේ කුස පටිසන්දිිගන්න. ඒ වෙනගට එතුමියගේ පරමාශ තිබුණේ තව මාසදායෙකුත් දින අතයියි. ඒක ධර්මතාවක්. ඒ අවස්ථාව අරියටම ඇසල පොර පසලොස්තුවාක් ප්‍රහෝදසත්කුණා. එමෝතේදී මහා බෝධිසත්්‍යයන් වහන්සේ තුසිත දිවලෝකෙන් චුතවී සතෝ සම්පජාන කාරීවම මාතෘකුක්යෙහි ප්‍රතිසන්ධි ග්‍රාණී කෙළි රියට මැශල පොෝයදවසක අලුයම් කාලයේ උතුරුසල් නැකතිින් බොහෝම වාාසනාවන්ත සුබනැකතගෙයි. ඒ මහෝතේදී නැසේ දාසල් ලෝක ධාත්වල ප්‍රායාාරිශිද්දවුුණ. හිළඟටේ මවතුමීතවක්. බසෝ ඩුවාටවත් කිසිදු වේදනාවක් අසනීපය නැතුව බොහෝසෙන් සුවසේ වැඩුණ දෙන්නත් දඩුවන් වගේ නෙමෙයි බෝසත් කුමාරියන්වාසේ මවකුසේ හැදුන කියයන්නේෙ බද්ධ පාරියන්කින් වාඩුවෙලා ඉදිරිිපස බලාගනයි ඉදිරිිපස බලාගනාරියට පිළිමයක්තිවාගේ තමයි බෝසතුන්වාසේ මවකුසේ වැඩුනේ ඒ මෞතුමියයටේ දම බෝසත් කුමාරියයක් පේවා මේ තරං ආචාදිය උත්පත්්‍යයක් තමායේ ප්‍රතිසධි ග්‍රාණි. සීලු බෝෂතුන්ව අන්සේලා පශ්්‍යම භාවයෙහි ප්‍රතිසන්දිි ගැනීමේදී ිස්්ථාන හතරක සතෝ සම්පජානකාරිය වෙනවා සිහිනුවනින් යුක්තවේඩවා. ඒකයන්නේ තුසිත දිවිලෝකෙන් චුත වෙන වෙලාව සිහිනුවනින් චුතවේඩවා. මෞකුසේ ප්‍රතිසන්දිිගන්න වෙලාවේ සිහිනුවනින් ප්‍රතිසන්දිි ගන්නවා. මෞකුසය ජීවත්වෙන මාස දහයේදීම සිහිනුවනින්වාසේකරෙන්වා. මෞකුසන් බිහිවීමත් සිහිනුවනින්ම බිහිරෙනවා. ඒ කිෂමි කෙනෙ ගොටේවා ගල ෙන්නේ. පසේ බුදුවරයන්වා ආසේලා සඳ අවපතිදින උතුමාන්න්න අස්ථා තුනක සිහිනුවනිිංින්ද පුළුවන් බි වෙන වෙල්ල සිහිනුවින් ඉඳන්නනෑ. අක්්‍රශ්‍රරාග දෙනමට පුළුවන් ස්ථාන දෙකදී සිහිනුවනංඉන්ද. මෞකුසේ සිටින කාලෙත් බිහිවෙන කාලේ සිහිනුවනිිං ඉන්ද ලැබන්නේ. අනි කෙනෙකුේ වැනි අවස්ථාවල න. නිය දියට හා බෝධිසාත්වයන් වහන්සේ සසෝ සම්පජාන කාරයව මාත්තුුණු ෘක්සියහි ප්‍රතිසන්දි ග්‍රහණය කෙළ ඇසල් පුර පසල්ලස්වා කොහෝ දවස්. ඔය අතරේ මෞතුමියයට විශේෂ ගුණාංග පීටය. එතුම නියත බ්‍රහ්මචාරීව ඒ කාලේ ගත කළ. එතිමයට පටිසන්දිගන්න වේලාවේ පුදුමවිදිහ වාසනාවන්ත සිහිනයක් වෙනුණක්. ඒක අන්නෙ සතවාරන් දෙවියන් ඇවෙල්ල මේ අන්දත් එක් මුස්සග අනුවතත් වෙල්ලඟ එක් කරගෙනිය. සතරාරන් දෙවියන්ගේ ජව්‍යාංගනාවූ මේ මෞතුමිය අනුවෝතාත විලේ තැන් පහ සුකරවලා ගිවේ මේ වස්ත්‍රාවරන අන්දවල අයමත්්‍යේ හැඳේ සැතැත්තයුවා. අයමත් අතරවාරන් දෙවියන් මේ හැඳ උත්සකන ගෙල්ලා ස්वाර්ණ පරුවතයක ස්वाර්ණ ගහාාවේ තැන් පාත්් කළ හතර දිසාාවේ අඩක්ගන හිටිය ඔය අතරත සුදූ පාතය ඇත්හටවේ සුදු නෙළුම්මලක් අරගෙන පරුවතේ උඩින් මේ ගල්ලිනට ඇතුල් වෙලා තෙවතාක්මි හඳවතේ ප්‍රදක්ෂනා කල්ල ඒ මෞතුමියගේ කුෂත ඇතුල්ලුුණාවාගේ දැනුන. හරියට එන්නේ සිහින දකින වෙලා ඇතමයි බෝසත් කුමාරයක් පාටිසන් දිගත්තේ ඉතිං එදා පටන් විතා ගෞරුව සම්ප්‍රයෝක්තව ඒ දරු සම්කත්ය ආරක්ෂා කලා හරියටමමස් දහයක් පිරෙන වෙසක්පුර පසලස්වක් පොහෝදාශකදී එතුමියයට හිතුුණ තමන්ගේ දෙමෝපියන්ගේ ගමටයන්න ඕනකීල් ජමෝපියවාසය කෙලේ දවදා නුවර. මෙතුමේ ජීවත්වනේ තපල්වස්තු නුවර, ය දක අතරතිේනවා බොහෝම ලස්සන දෙපිරිසටම අයිති ය නක් කියේනවා ලුම්බිණි සල්වනයකීර. තිං විශාල පිරිසක් සුදෝ සුදු හැඳුමෙන් ඇඳගනෙ සුදදු සිවිකාාවකමේතුමිය වඩා හිදුවාගෙන වඩම්මගන අනකොට මේ ලුම්බිනි සල් වනේයට බහින්ද හිතක් පහල වා. ඒස ග වල ತ ප හ හ ල ග ප ල ඒ ම ලස්್න ල් ක් ළඟට ග ෑම අත් තිබේ පාත් අල් ගත් තු යට දැ දර ප සිද್ුවෙන් ස යි කියල් ම ති රු වට රක්ෂ ැලසවා ලාවේදී මෙතුමේගේ කුසේ සිම හා බෝධ ත්්‍යයන් හන්ස වෙනත් දරුවම් වගේ නෙම මකුස බිහිවුණ ਸ්‍ර පාද රට දිකර ගෙනයි තੇ පාදේ දිකඩගෙන් උපදින වෙලා ේ ಆචರಿ ಿ್ವಿ ಿಷ್ ಡಕಂ ಿ್ದ ನ ಮಡು ಸದ ಸ್ಳ್ ಪಾತ ಹಾರಿದ್ದವು. එಮತේදී ඒ ಭෝಸත්್ ಕುಮಾರಿಯන් වහන්සේගේ ಸರೀರಿ ಕಿಮ ಪವಿತರಯයක් ಮತು ರಿಯತೆ ැನಿಕವಾಗಿ ಲಸ್ಸನೆ ರಂಪಿಯಾಕ್ಾಗ ಪಹಲವುಣಿ. ಮಾತಮೀವත් දಡುವටವත් ಬಿඳක්್ಪමනක්ವත් ವේදනාවක්නෑ. ಆಸපුರා ಜවිදೇವ್ತಾವು ಆಣක්್ಸಾාවತಿ හිತಿಯ එವගේ್ನು ಆ್ಪೆ, වර්සාාවක් ඇතිවේලා හැම පැත්ෙන්ම සිල ඇති වුණා. අර්්‍යන්ත ්‍රහ්මෝ දෙදනෙ කැරිල්ල මේේ දරවා පිළි ගත්තා. උපංවෙලාවෙේ කවුරොත් ඇඳගන උපදෙනවා නෙමෙයි නමුත් කාටත් පෙනේගියයේ මේ දරුවා සරුආභරණයෙන් සැරසුනු සොලොස් හැවිරිල් දරුව එෙක්වාගේ. මේක ඇත්තට කාකවත් නොලැබෙන උතුන් අවස්ථාවක් මේවාටිකයන්නේ පින්නුතුනි පුුණි හිරිදිය කියලා. පිනේ මහිමජෙ. මේ පිනේ මහිමේ ආචරයේ දේවල්ලේ ර සරංගනා කතා කළ ඇැන් කෙනෙක් හිතෙනවා එසේ නොවෙයි මෙවා සැවීම සිද්වෙේ්චිේ ුණි ඉරජි වාසනාවන්ත ස්වභාගයක්. ඒ නොහතේදී බෝසතුන් වහන්සේ සතර්වරන් දෙවිය කලිගතතා මුලියින්මි පිළිගත්තේ ්‍රහ්ිිය අර දෙනෙක් හන්දලකි. ඉළඟට සතර්වරන් දවියන් විසින් අඳුන් දිීවි සමින් පිළිගත්ත. ඉළඟට මංගල සම්ම තැමිතුරු අතරදිනක් ඒ දරුවා දුහල්කෙකින් පිගත්තා. ඒ අ පල තිಯන්ද ගින බලාග ම ඉපදීම සිද්ධ . ඒ පලටපියේ නඟන ගොටම තිව නගුණ ඒ පම්මත වැඩදගන ඉදි යටපිය නැඟ අවතුරු දිසාාවත ඒවර තබන බ වාರಯ න ප හ වෙල ියවැට පිළිගත්. න පියවර ඟතගේ ඉ್ල ස බැලවා. ොട දව තුන් හන්සේ පන ගල නවා තම සේට වඩ තුම ේෂ් ්‍රදේශ කිය ඒ ්‍ර ് පිග ද ග මමලോක යനသ മ බත සිං නාදയ පැමවා කද කර ගන ගන ඒ යි පන් දව හි . ေ තාාව්‍යන්න තරഞාන සම්පන්නව උපන්ම අග මස්මි ලෝකස මම ලෝකයාට මග්‍රවමි ကတို ස්ම ලෝකස မမ ලෝකටම ජේෂ්ටවමි සသို မ ලකස මမ ලෝකයටම ශ්‍රේෂ්වමි අයමන්තිම ජාතිී ေමාගේ අන්කමී පැදීම යි න්‍යදාන න බහ မ දිත නව ීමක් ැ ෙല හස ්‍රකාാශ කලා. ච සිදිය ോ පහ ව සീ മ ോ ක മാර න් හන්ස ශരී മുකෙන් ප തവ සිං്ന යක්. നകට සිං ന ി ലക്ക න්නේ සිංහ നමി සക මහිര තාാ ෙන් ්‍රකාශ ක නොබියව බී ්‍රാസ කළ ැරිින්තම මේක සිංහനധി ෙലക്കയ. ඒ ോതේදെ ്യන්ගේ ගමට නොගේලා. නෑතත් ಆපසು කಪಲවස්್තු ಪරනರතම කරගෙනගිය. ඒ මොහತේද, ොහොම ගෞರು සම්ಪ්‍රಯುක්ತම මේ දඩුවවා පිළි අරගැනප රජ್ಜರು සැත පවවා. දාම සයේදී ඒ නිමසේදී දෑ දංवाලදන තಾතිಿසා භවනත දිවාವೇරණೇතග අසිර්ත කාලදೇරල නම්್ අභිತඥලාබී තාಪಸයන් වහන්සේතೆ දවලව බදුම විදිී උත්್ස දಿ ලැබ. ඒ වාක ම දෙවි දේව සෝ පවත්වන පස් යාහලති න ुකදමිය ද දෙවියන්ගේ විශේෂ උත්್ව කියල තිෙන තාපසයන් වහන්සේ කමනාාසේගේ දායක නිවසක් වන්න සුද්ධෝදන රජමාලිගාවේ මේ බුදුවන බෝධි සත්ත කුමාරයන් වහසනවක් පහලුණ. ඒ කයි අපි පමන්නම් මේ දසදාශසල් ලෝකදා තුළ උත්සෝ පවත්වනවාටය. පසෝ මා රජග දෙරිිතම තාපයන් වහන්සේ. ඇල්ලා රජිතුමාටිකිවා මේ ගදන දරුවෙක් ුපන්නද මට දකිින්්ඩෝනෙ තිින්ං වඩාගනාව මේ තාපසයන්වාසට වන්දවන්ද. නම සිදුවනේ වෙන දෙයක්. මේ දර ලවාවන්දුවන්න්න හදනකොට දරුවාගේ දෙපතුල් මේ තාපසයන්වාසගේ නගාල්තලයේ ජතාව හැප්පුුණ. එවිනගොට මිතුමා නැගිට්ට නැගිටල දැල්වා මේ ශ්‍රීපාද ලාංචනීමම් ෙේරු ගත්තා. ඒ්‍රීපාද දෙකේම ලාංචන තිනවා විශේෂ ලක්ෂණ එකසි අထ බැගෙන් චක්‍රර ලක්ෂණයක් සහිත. තාපසයන් වහන්සේ නනලතියාගෙන වැඩ. ඒ වස්ථාවේදී තාපසන් වහන්සේට ඉස්සරවෙලා සිනාා පහල වෙලා පස ුන. ජතුම සහ මකද ස්වාමියනි සිනාා පහලුණන මකද ඇඩුන. මහරජරුවනි මේ දනු ලෝතුර බුද නවා. ඒකයි මට බලවත් ප්‍රසාධයක් ැතිවුණේ ඇඩුන මට ඉන්ද නෑ ලාග. මම ඇන්වා අරූපීල් බ්‍රහ්මලෝකේට මට දකිඩවල් ලඩෙන්නේ. ඒ නිසා මත කනගාටුවෙන් ඇනුන කියීර. ඔලා පීරජ්ජරුවත් මේ දරුවට වැන්ධානිි ආච්චරී සිදවීමක් ති මේ දරුව වයස දවස් පහකදි ඒ රජ්ජරුවන් වින්. දහමන පනිිරුන් එකක්ෂසි අයටටක් ගෙදරයට පමුණවෙලා සංග්‍රා කරල දඩවාට නම් තබන්්ඩ ලක්ෂන පරීක්ෂා කරන්න බාර දුන්න. එන් විශේෂ අටදනක් වෙන්කරලා ඒ අට දෙනාම අතුරෙන් හදෙනනෙක් ඇගිලි දෙකක් පුෂ්නලෙකිව මේ දඩවා ගිහිවීියතුව සක්ක්‍යතිරජ වෙනවා. තැයි දියවුණොත් ලෝතුරා බුදුවෙන් වතී. සියල්ලන්ට වයසිෙන් බාල වයසි අවරු දාසියැයි නමුත් අනිස්ශ්‍යල්ලන්ට වඩ විශේෂ්ටයි. කොඩමනොකතුමා. කොන්ඩ්‍යමානෝකතුමා ප්‍රකාශ කලා ආචාලයන් වහන්සේ මේ දඩුව සාක්්‍යතිරාජනතුරු ගිහි ජීවවෙන නෑ. මේ දඩවා වශ විෂිනමේදී පැවිදිවේඩවා. වශ තිිස්් පහැදේ ලෝ තුරා බුදුයෙනවා මේ බලන්න සාධක කියේල අනිත්තෑට පෙන්වා අනිත්තෑඩි තේරුම් ගඩ බැඩ ුණනයි කාරණෙ මේ බලන්න නල මැද්දේ තින්න රු රෝම දධතුුව. ක්කිති රජදවිනා අයට ඕනු රෝම ධාතුව පිහිතන්නේ රංවම් පාටික් වමටකරකිලා යටටයක් බලාගනයි පිහිතන්නේ. මේදනුවාගේ නල්ල මැදතියන ඌර්ණරෝම ධාතුව හරියට ඕෂදී තාටකාාවක්වාගේ සුබ්‍රවරණී සුදුපාටෙන් යුක්තයේ රිදිීපාටෙන් යුක්තයි. දකුණනට කැනෙකිවෙලා උඩුවක් බලාගෙන තිබෙන්නේ. එනිසා මෙමනි ලක්ෂණයක් යන් කෙෙනෙගොට නම්. ඒතැ යි කාන්තෙන් ලෝතුන බදුෙන්වා. තවත් බලන්නම ත්‍රීපාදේහි මේ ශ්‍රීපාද චක්‍රලක්ෂනේ ටේයට තිීනවානේද මංගලක්ෂන එකසියාට එකසියාට අතර තීනවා ච්‍රවාති රාජජලාංචනන්නේ බලන්න. එ කියන්නේ ච්‍රවාර්ත රාජි පවා අිබලාගන්න ලොතුර බදුෙන්න්න බවයි. මෙන්න මේක නිසාචාරයන් වහන්සේ මේ දඩවා. සි ේත් ත් රජ ංෑ හ ර ගගෙද රාජ්‍යයට පත්තුනාට අිනිස් කරමනය කොට පැවිදිවී ලෝ තුා බදුයනු. රිසාම ලෝකේටම ශාල අර්ථයයක් සිද්ධ කක උතුම් යක් ක බැෑවින්, ප නන්තබම සිද්ක් ේල්ල කියල්ල නම් තැබව. එදා පදන් සිද්ධක් නම භාවිතා වුණා. මේය දඩුවා අරයට පෙරපස සඳමඩලක්වාගේ වැඩුණා කිසි අසනීපයක් ෑ බොහම සැපස වැඩන. දීපාදේ පටැන් සිරස්ථලයේ දක්වාම මහාපුරුෂලක්ෂනය තිෂ් දෙකක් ගහිතා තිබුුණ අනුව්‍යංජන ලක්ෂෙන සුවක් පහිට තිබුණ දරුව දාසේදී රාජ්‍යශ්‍රීයට පත්කරඩ පීරජ්ජරුවන්ට අවස්ස වුණ. ඒ සඳහා සාරාසං්‍ය කල්පලක්ෂයක් පෙරුම්පුරාගෙන ආව යසෝදරා කුමාරිකාව තමන්ග මවපසේ නෑන්ියන්ගේ සහෝදරරිතුමාෙන සුප්‍රබුද්ධ. ජරුවන්ගේ ගියනිය වන යසෝදනාවම යෝහපත්කිරීමට යෝජනා වන. නමුත්තුයි වෙලාවේදී මවපස ඥාතේ පිරසක කියයා හිට කිෂම ශිල්පිය ති ගනගත් තැතිනේ දඩවාට අප දියනේ දෙෙන්ඩ බැකල්. ඒ බාදැනගත්ත සිද්ධාර්ත කුමාරයන් වහන්සේ පියා නඩකිව පියානෙන ම ිල්ප දක්වන්න හත්තේ නි දවසක කවරුත එකකතිතු වෙඩ කිය. එතනේ සඳාන් වෙන්වා පින්නතුනී සරුව මිත්‍ර කියන්නේ ුරුවරේක් ඉගන් වූ බවක් නෙමෙ එතන සඳහන්වෙන්නේ උපතින්ම සයල් යෙගනග නැවිල්ල. ඒක නිසා ඇතුමා ඒවපස පියපස සියලෝම ඥාතින්, අසූ කළ දස කසූ කළ දසාක් කැස් වෙලාඉන්න වෙලාවේ තාජාගන පුද්ම විද්‍යියේ ශිල්පදැක්කවා. කිසිම කෙනෙකොට බෑන් ඒවාගේ ශිල්ප සාාත්‍රය ඉදිරිපත් කරන්නේ. තරම් පුදමා කාරශිල්ප්‍රදැක්ව සියල්ලෝම මවිතවුණ.

සිරිවරෙන් දගේ දකෙන් ලැබන යවරද්ද. ඒ අහලා බල්ලවත් කම්පනේයට පත්වන දීරත්තුත ජාතියා ජාතත්තා ව සත්තාන ජරා භ විශ්ති. ඉපදීමට නින්ඩාවේවා උපන් නිසාමී සලු සත්වන්න ජරාාව කියන ිපත්තිිය ඇතිවෙනවා නේ දිකේල කලකිල්ලා පව ඇවිල්ල මා සහතරකේ ගැන යෝනිසු මනසිකාරෙන් කල්පනාකාරී වුණ. තාමා සාතරෙන් යන්න ගොඩට දයක් අසනීප කාේ. သ කාာ ကလ බල සවගේ ကැතුလ වා တතු ජသာ ာသ සතාာ ම් ျသ භविಸသ။ හිපදීම നඩာාවවා උපන්မසාး සတ ရෝග බာද හැදවා လာု ඊළග සාත යනකොට daki ලැබන ृစရာ ကစာගန ಇသ බලවත් සවගේတ කිවා ද ြතිာ ာသစာ မරම් භ်. ඉපදීමට නින්ඩාවේවා උපාන් නිසාසාත්්‍යයන්න මරණයේ සිදවෙනවා කියලා අපසුගිය. ඒ මාස ආටක් තිස්සි මේ ගැනම ජෝනිසෝ මනසකාරයෙන් කල්පනා කරමින් ඉන්න ගොටේ හරියට ඇසලපුර පසලොස්ක් පොහෝදවසකඒ වෙන ගොත අවුරුදු විශිණනම යයි වශ උයනට අදිය දකිින් ලැබුණා සංසුන් ඉරියව්වෙන් සුපිලිස්සංහ අද පෙරවාගෙන වතපිට නොබලා ටබම නොබලා. ගමියයක් පමන් පේ ේට ඇස්ලෙක බාගනෑ බහෝම සාන්තව සතෝ සම්පජානකායව ගමන් කරන පැවිදූතුමෙක් දැක්ක. ඒ මෝතේදී හිතුන මෙන්න ජඩාරෝග මරණ සියල් ඉක්ම යන්න්නතිය එකම මාර්ග පැවිදිවීමයි. මේග තමයි අಫන්නක පටිපදාව. මම අද මේක අනුගමනයේ ක ෙම කිය ද පුදුම ප්‍රීතියකට පත්වෙල නට ගේල ඇන්ඳවන තුර යනේ? ඒ ගැනම කල්පන කරමින් සැලසුම් කරමින් කාලයේ ගත කළ. හැන්දෑවෙලා පැන් පාසිල ගොඩන ගොටම කෙනෙක්කාවා අඳවන්ඩ. මේ කවරනේ සක් දෙවරජඩුවන්ගේ අනින් ගිශ්ු කරමදිීල් පුත්‍රියාව කපුවේෂයකි. දීව මේ වස්ත්‍රාබරනහා දීවේ අබරනා දදිව ඔනක් පලන්දවෙල්ල බහම ලස්සනටත් දෙවරාජ කෙනෙක්වාගේ සැරසවා. ඊළඟට මංගල රතේ නැගල යන් ලහදන කොටමාරචි ලැබුණා යසෝද වට දඩ ෙක් ලැබන කිය. හි තා බිස් කරමනයට ාධාවක් වන්න බැවි එක පාටමක රဟု ජා ධන ජතා ထෙ කපන්න බධනයක් ඇැතු ගේ නමත් හි රමත් කරගෙන දා රත්‍රිය තමන් වහන්සේගේ මාලගගේ ැ ල්် ုක් බල ර ደင်වාගේ නිදාගන හි තු ව ်. බ තුන් වා සි නි ාගනවා බැවි ොල්್ ොත් ැන්තැන් වල තර ගත්ത. අන්තිනේදී පාත්‍රී මැදියම් කා ේද බැලුව මුළු මහත් මාලිගාව සොහොම්ප මක්වාගේ දැනුුණ. ළඟට තමන් දෙවියෙන් උපන් ත්‍ර දකි න් ඕ න වෙලා එම බිසවගේ ලිකාාව ඩිපත්ඟටකින් කල්පනා කළ දැන් දඩුව වඩාගත්තොත් දේව අව දිවේෙනවා. එනිසා දැම්මීීම දරුවාගේ තමයි ලෝකේ සිියල්ලෝම මගේ දරුව. සිියල්ලෝම රාරෝග මරණයන්ගේෙන් අත මුදවා ගන්නත මමාද අබිනිස්කරමනය කරන්නෙම කළ ම යෝදහිතකින් හැරුණක්. චනැමිතියාගේ සහයෙන් කන්තකාසුපිර නැගිල්ලා තිස්යොදුන් මාර්ගේ ගෙවාගෙන තමංග රාජසිීමාව යෙක්මනවා තලුග අනුරාජ්‍ය සීමාවත අතන අනෝම නදීතීරෙහි ගංගාාවෙන් ඉතරලා අශයාපෙටින් බැහැල තැවිදිවීම අවස්ථාව සූදදාන ව. ඒောေြီ ကတောနာပ်မာကြေးကွစက်သ်ာကြုရာစ်ရြီလိ်သမမာစေခေ့စခာပြေရှိတလာမမာလုသာပသင်ွာစသနင်မေးခေစကာပြားစ်တ်သာကလာစသ်မှ်။သ်မားေ်စ်သေ်ာကြိုဖြလီ်ကသာ။အလငတ်ကထေကာပမရာြျာအသမ်အစတ်ဖစာ်ပုကြာခလာဖစလ်ခက်ွ်သာသားကန့ပြ်တူနာကသကစွာစမခ။ wartawan စွတး ක ಮ ಂತာွ ဖွတန ගේ ဆဲသန်နာလ သವလ ဖာන්න လ හස ာြ်ပြင် ತ ರ် ပြန ගತ කರೆလ ာာစಿစကဲ။ သವසသည ම ರမာ ျರ සမုವီ ಮင်ಗ ာಜျ ပರ ာမ်။ නු ාජිර නමේ සිවරු ඩනාග ලෝතුර බුද්ධරජ්‍ය ලබාන්. එතුමත් දෝම ෞරු එෙන් ආරාදන කළලා සේනන් ස්වාමිණි බවාන්ස ෝතුරා බුදුවන සේකවා පළමියෙන් මගේ රට වඩින සේක්වාතිය. ඉළඟ ආලාඩ කාලා මුද්ද කරාම දෙපළ වෙත වඩින්වර වැඩිය. ආලාර කාලාම සමාපත් යහතක්ලාබී බැවින් එතුමා ඒ එක සුළ වෙල්ලාවත් සාකච්ා කරන තමන් වහන්සේ ගහක්කුණටගින් තමගේ මුත්සාහයෙන් සමාපත්ති හතාක්කි ප බේරවා. එතුමත් ආරාධනා කළ තමන්ගේර සේනාසන නවතිින්ද. ාරගත්තිනෙ කුද්ද කලා පුත්‍රය ඇතිගේඉල්ල එතුමයික සාකච්ඡා කලා පමනයි තමන් වහන්සේගේම සිතේතියේ අධිෂ්ඨාන බලින් අෂ්ට සමාපත්්‍යම ලැබ්ුව අභිත්ඥා බලල් ලබාගෙන තියේඩි. යත් එතුමත් එතුමාල්ගේ ආවාසයේ සේනාසන රැදි ශිෂ්‍යවන් අනුශාසනා කරන්ඩා රාධනා කළ භාරගත්තිනෑ. මේ ධ්‍යාන සමාපැත්ති බමලෝයව පමණයි. අජලාාමරවනිනේ නිසා ම න්නවා පින්ං කුස්සද ගවේශීීම බුදු බව් මිනිස කියල. ඒ කාලයේදී අස්ක කෙළමතානියෝගේ තමයි නිවන්මග කියල බොෝ දෙන කියීන්න බැවින් ඒකත් ඉහල මට්ටමට මන්නු ගමනය කළ. යැන්නෙට ඒේනුම් ගත නොහැකි බැවින්, ැදුම් පිළිවෙත අන්ු ගමනය කරලා දවස් පහළුවක් අතරතේ. දුුස්කරක්්‍රයා කරන කාලයේදී මුළු සරවාන්ගේම අතිසීම කුස වන. තමන්ගේ චරීරයේ ලේමස් ඔක්කෝමවේලන. ඒ ာ ක ու ප ග ರ ප ဲտլ သ ತմ ရի ာ ան ස ဖ සသ කාಲ ಚမာ သက ու . එදාවාස් සිදදි කල්ප ලක්ෂියයක් පෙඩුම් පුරාගනාව සුජාත සිතුදේවේගේ ශීයට පායාසේ පිළිගඩ ලැබුණ මේ වදිග ප්‍රෞෘති ැටියමිය හඳුන්ුවන්නේෙ. එදා ශීර පායාසේ පිළිගෙන හතලිස් නාපඩක් කොට වැළඳුවේ දංගේ පැන් පහසවිල් අවසානයේදී. දස් හලස් නමියක තදිිෂ්ඨාන කරගන්න ඉක්ෂේර පායාසේ වැලුව. ඉල් පසසි හැන්දෑවෙන තුරු ෘත්සවංගොල සමස්වයෙන් ඉන්න ගොට. හන්සේ පන් දවස හළ වස්තු ත එක වා ්‍ර හා බෝධන් වහන්ස දැ ්‍ර ෝධ හන්සේ වදු කිස්පා ය සයි ද දු ට ක යුක් යි ්‍ර න් යි තු හ ලස් තු arian හ ස . ල්ක ක්ෂිය පෙරම්පුරාන අපප සොත්කයක කියන මංගල සම්මත බලාහක්මණැතුමා අතේ එතිමුණු කුසතනමිටි අටකුත් පිළිගඳ ලබුණක්. ඒ අර්ගණන ගින් බෝධීන් වහන්සේ වටේ ප්‍රදක්ෂනා කළ බැලවාම නක් දකුණනෑ බැතහිර උතුර දිසාහ සුදුසුනේ නගන දිසාාවටගේ බැලුව මෙතන සුදුසුවී කියල පෙරුණක්. එතන කුසතනමිටේ ලෙහැල ඇතුරයන් පස්සේ දහතර යනක් දිගපාල ඇති බොහෝම ආශචනය ජනක ආශනයක් පහල වන්නක්. ඒ ඩ ග ിಷ്ാൻ හත කරගത තသ පරිිතා ഭද ස්वाල්ප අ තිබി ് සപිරි രින් ුදധ മ ോ තු සന කර് ෙර රුව മබ න් හන්සේ രහ െ പළ ට ിക്ക ಯ လോ කප ම ස ාව സී യකട ဖැനගയ ඒ തെ . ඒම් පලවා හැරලා ආනාපාන සති භාවනවාරම්භ කළ ආනාපාන සති පදනම් කරගෙන අෂ්ටු සමාපත්තිම සමත භාවනාවසියෙන් ලැබියුතු කර්මස්ථාන තිහිම් ති්‍යයක්ක්තිීවා ්‍යහාන වැඩෙන තිෙෙන්ම ්‍යානුකදවා ගන අභිචඥා බල සහිතව, තෙරයම් කාලේදී පෙරමිසු ක් භා පරම් පරාව බැලවා. ಯ ು ತ ගತ ಶ ോක තුළ ്ಯ ವഞഞ ഞා ೀವස්න් ಳ. ಸෑ යක් ೇතු පළ සබන්ධ පම බ මැනවෙන් රගෙන තාಾತര අಯම් කාලයේදී පತച ಮපාදයේ අනुගමೇ කර මින් සම්වර්ශනය කරමින් විදශणට බැසගත්త. ಸवाතವ තුලද 10දාස ලෝකදතුले දසදාසක් සൂरी ම ೋද ට වඩ. विදශ ඥාणලෝක පහලවී තාම සියनाමරූප පවාසියල්ල මැනම සම්මර්සනය කරම එගේ පසනඥාන දහම සම්पूर्ණ කරලා අලියම්කාලले ්‍රහ्මහूර්තය උදාവന सुබම होतेයද තමන් වහන්සේගේ विශාසං के කල්පලක්ෂයක් ඩු නෙහි කुරාගනාව බෝධි සම්भाට ධර්මයන් ශරु ප්‍රකාरी මස්්‍රක प्र්‍රාप्්त කරමිंग. සන් සකදගමි අනගမ රහಯන මාर्ග පලනು ක්‍රමയ විျ ာပျာ සිපළසිာာන සහිත අදසබഞන තු විසාර දෙഞන ශ අසාද අඥන හිත စරනතාඥන ප්‍රතිලාබ කරම සවාසන ශලක්ශ ්‍රහණી කරමි කමන් වහන්සේ ලතුර सමා සම් බදුන බവ අනතු ඇතිවෙච්චී සෝමනස්සමයික ප්‍රීති වේගේ තමයි මේමා මුලින් සඳාංකල ගාතාවෙන් ප්‍රකාශ වුණේ. මේ නැවතනවත ඉපදීමම දුකක් බව දැන ඉපදමින් මිස්්කන්න ගෘහෝය කරන කතරතුමා සයස්ොයායන් නොදැක අනනික ජාති සංසාරයෙන් මම ඇවිද්ද. දැන්ම ඉප ඉපදීමේ ගෘහය කරන කතරෘතුමා මට පෙන්ෙනුුණ. හෝගේ පරාලමං බිඳදැම්ම හෝගේ කැි මනල සුනු විසුණන කලා. ම දිර මට ෂකඩ ග්‍රොයක් කරන්නේ නැත මගේසිට අසංකතේට ගිය මගේසිත തෘෂण ශ සං්‍යාත ම හනි පත්තු ്්‍ර වාක ්‍රකාස . ග ාව ඳන් න්නේ පින්නතුුණ ඇත්තවසයම සම්පූර්ෙන් දශන බාව මාරගය මෙතන සන් ප සම පාය පච කදය ොො ಆ තනයේ ො ධතු ඒ වි ඉන්ද්‍රිය වගේම පටිෂශෞපාදාංග දොලස පට්ඨාන ප්‍රා්‍යය සුවයේ ක්කෝමතන සඳහන් වේෙනවා. චතුරා රිෂක්ත්්‍ය මතන ඇතුළලඇත්ත කේවෙනවා. ඒ ශිල්ම පරමාත් ධර්මයන් සම්පින්ඩනී කරමින් තමයි මී ප්‍රීවාගේ සරවක්ඥන් වහන්සේ ප්‍රකාශ කෙළේ. ඒ මොහොතේදී එයින් නොනගිටේ තමන් වහන්සේ ඒ මෝතේදී තර පටිසංි මංගල්ලන්නේ උත්පත්්‍ය මංගල්ලන්නේි වගේම. දස ಲೋಕ ದ ತವಲ ಸ ಿತ ಪರಾತ ಾರ ಿದ್ದ ಕ ಮ ಸ ವಿ ೋವತಿಲ ್ವರ ಮಸವ ವಂದಿ ತನೆ ಡ ಂದಲ ಇರ ಪಸು ಅನುಪಿಲಿವ ಿ ಸ್ಸತೆ ಪರಯಾಣ ಕ ಾ ಿಯ ತಲಿಸ್ ಮಯ ಪಿಣೆ තුು ಇಡ ಪ ಪಸು ಬ ್ಲುಕ ගේ ಸು ೀಪಿು ಿ್ಯಗೆ.

නතර ධරමච್්‍ර ප්‍රාත්න සූත්‍රාන්ත්‍ර දේශනාව කළගුණ සැලකීම සೀරිසිං පංචවර්ගගේ ස්වාමීන් වහන්සේලා පෙරමුණේ තබාගනೆ දසදාස ලෝකදාාතුව එක හಡින් ඇසන සේ දේශනා කළ. එදා පටන් හල පස් අෞරුද්ද කුළුල් ලෙහි ඒ මා ධම්මෙසි වස්ස වල සූවිසි අසංකයේ නමකෝති හැටලක්ෂයක් දිනා අමා මහනිවන්පුර පමුණවා වදාලා තමන් වහන්සේගේ වස් කාල අවුරදු අසයි. ඒ කාಲ ತළ තන් වහන්සේಜ ಬುදුಕ ಸಯල්್ල සම්ಪූර්र्ණ කරಳ රිಯತ මರ್දුು අಸು පෙරಣೆ වෙಸක්ಪර පಸಲස්ವ හෝದವසේදී. දಶදාසල්್ಲෝಕದාතුು ඒකාಲෝක කಳ මිනි පವනක් ಿ වෙන්න ಪರමಿරවා යට පත්ව වදාල මහාಪ್්‍රತයේ කම්ಪාವಿ ಮ ಯာස ಅන පಾತ ರ සಸ කಳ සිද್ධ ව. ඒ මේ ರವඥන් වහන්සේ ನಾಗ ತ ಲ ಸುದು ුදුර ಸವහිදන ද ್ಪ ಯ දೇಶಣනා කಳೆ. ක ಯමාන බುදු කෙනෙකු හන්ස මන පವෙනවා. ඒ මේ ರುವඥයන් වහන්සේගේ සාಾසනෙහි හතන් වහන්සේලාද පිරින න ಆರಯෙන් හන්සේලා ಸುගති ග ුණ සತು ජන්නතාව කರಮಡ ප මිරි ಪರಲೋගಯ ಡට ರ್ಥන රಾජදාන යන්ಪ ಲಿಗ ಷ್ಕාව ശೇස ന്ന. වා ගේ හ තාಾಡකා මහ ಪෘතුව හමේು රುුව ග ರವවැ ල ವස්್ತು. ඩ නවා නැදුම් පැදු ල දල් පාරි බෝගක වස්තු කෑ ම් දීම දුමින් පැදුමින් තෙන් බල ෙන් බේ තෙ හතෙන් පරිහරණයක ත් භාාව යන්ලත් හිතනැති හිතති සෑම සස්කාර ධර්මත් ෂමයක්ෂණයක් පාස ඇතිව නැතු ය බැවි අනි්‍යයි ඇතිවමින් නැතිමින් පෙළි න බැවින් දුකායි කැමතිස ොකව බැවි අත් යි පිළිකු බැවි අසබයි. නි දුක්කන්නන සීල ශස්කාර දුක්ක සත්‍යයයි දුක ඇතිි කරන ෘෂ්නාව දුක සමද්‍යාලි ශත්‍යයි දුකත් සමදයක්ත්මැති සාන්තෙන වන දුක්ක නිරෝධාරිි ශත්‍යයයි නිරෝධාරි ස්‍යාබෝධ කරන ආර්යෂ්ටඇංගක මාර්ගේ මාර්ගැ සත්‍යයි. අනන්තාපරිමාණෙ බුදු පසේ බුදු ම රහතන් වහන්සේ ලා විසින් දීරිග කාලයක්තිේ සේපිරූ පාරම ෙලිං ම රි ශත්‍ය අතරාබෝධ කරගන අජරාමර අමහමහනිවක් වැැඩියා. සසර දුක් හරණය ගොඩ කෙළෙස් ඉනිිමැල්ල නිවා සාන්ත නිවනිින් සැනිසී වදාල සීල බුදු පසේ බුදු මහාරහත්තන් වහන්සේලාට සිතින් කයිංවගනින් සැමකල්ලි අපේ ගවරවා චාර් යත්තමාංග නමස්කාරය වේවා අපි විසිං ලැස් කරගන්න සකල කුසල සම්බාර ධර්මී පාරමී බාට පත්ව අපි සෑම දෙනාටත් බුදු පැසේ බුදු මහාරහත්තන් වහන්සේලා බෝදු කළේ ගාමිරි හතුරාලි ශාත්‍යා බෝධයින් அજराմ deसाante အமாမहा නිवाසէ शाක්ෂveवाկ නිवाszuel प्रથना කમે।